look at people and I wonder all day, who are you and you are not the one. හෙලෝ හැමෝටම වෙල්කම් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ 20/22 අවුරුද්දේ ආපු හොඳම ෂූටින් ගේම්ස්, එහෙමත් නැත්නම් සුපිරිම ෆස්ට් පර්සන් ෂූටර් ගේම්ස් 10ක් ගැන කතා කරන්න. මේ ගේම්ස් 10 ගැන කතා කරන්න කලින් දැම්ම මේ වීඩියෝ එකට ලයික් කරලා ගේම් ගෝල්කේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ interesting videos හැමදාම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එනම් ඉතින් වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. ලිස්ට් එකේ 10 වෙනි ගේම් එක තමයි ප්‍රොජෙක්ට් හසාඩ් කියන්නේ. ඉතින් මේ ගේම් එක ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ඇක්ෂන් සොම්බි ෂූටර් ගේම් එකක්. මේක අපිට ගොඩක් ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට ඕන කරන ගන්ස්, වෙපන්ස් වගේ දේවල් එකතු කරලා ඔයාගේ ඉස්සරහට හම්බෙන සොම්බීස් ලව මරලා ගේම් එකේ මිෂන් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ අපිට 20කට අධික යුනික් ලෙවල්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම ඊසි කන්ට්‍රෝල් සිස්ටම් එකක් වගේම 3D ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලම් බලන්න, ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක තමයි BattleOps කියන්නේ. ඉතින් මේ ගේම් එකේ අපිට හම්බෙන ආමි සෝල්ජර්ස්ලා, ගෑන්ග්ස්ටර්ස්ලා වගේ එනිමිස්ලාට වෙඩි තියලා ඉස්සරහට මිෂන් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකේ අපිට සොම්බි මොඩ් එකක්, මල්ටිප්ලේ මොඩ් එකක් වගේ ප්‍රධාන ගේම් මොඩ් 3ක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම වන් මෑන් මිෂන්, හෙලිකොප්ටර් මිෂන් වගේ මිෂන් ටයිප්ස් ගොඩක් වගේම යුනික් ලොකේෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ගේම් එකේ ග්‍රැෆික්ස් එහෙමත් ගොඩක් හොඳයි, ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි කවර් ෂූටර් 3D කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ෂූටින් ගේම් එකක්. මේක අපිට හම්බෙන එනිමි ෆෝසස්ලට වෙඩි තියලා ගේම් එකේ මිෂන් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට ගොඩක්ම අමේසිං රියලිස්ටික් ගන් මොඩල්ස් ගොඩක් වගේම යුනික් සවුන්ඩ් ඉෆෙක්ට්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගේම් එකේ ග්‍රැෆික්ස් වගේම කන්ට්‍රෝලර්ස් උනත් ගොඩක්ම හොඳයි. ඉතින් ප්ලේ කරලම් බලන්න. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි බර්නින් ඩෙඩ් කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම අමේසිං සොම්බි ෂූටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන මන්ස්ටර් සොම්බීස් ලව මරලා ගේම් එකේ සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ ග්‍රැෆික් ගැන කතා කරද්දී ගොඩක්ම අමේසිං ග්‍රැෆික්ස් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම පිස්ටල්, මැෂින් ගන්, ක්‍රොස්බෝස් වගේ පවර්ෆුල් වෙපන්ස් ගොඩක් වගේම මේක අපිට 3D එන්වයරන්මන්ට්, පාකෝ ස්කිල්ස් වගේ ගොඩක් ෆීචර්ස් බලා ගන්න හම්බෙනවා. ඉතින් ප්ලේ කරලම් බලන්න, ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක තමයි රයිස් ඔෆ් ඩීමන්ස් කියන්නේ. ඉතින් මේ ගේම් එකත් සුපිරිම ෆාස්ට් පේස් ඇක්ෂන් ෂූටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන සොම්බි එනිමිස්ලත් එක්ක බැටල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ ස්කිල් එක යූස් කරලා ගන්ස් එකතු කරගෙන ගේම් එකේ මිෂන් පාස් කරන්න පුළුවන්. මේක අපිට පිස්ටල්, ෂොට්ගන්, මිනිගන්, රොකට් ලොන්චර් වගේ අමේසිං වෙපන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම යුනික් මැප්ස් 4ක් වගේම ගොඩක්ම හොඳ මට්ටමේ කන්සෝල් ක්වොලිටි ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ප්ලේ කරලම් බලන්න. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි අරීනා බ්‍රේක්අවුට් කියන්නේ. ඉතින් මේ ගේම් එක ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ෆස්ට් පර්සන් බැටල් රොයල් ගේම් එකක්. ඒ වගේම මේක අපිට මල්ටිප්ලේ මොඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් ෂූටින් ගේම්ස් වගේම මේක අපිට ඕන කරන අයිටම්ස් එකතු කරලා එනිමිස් ලව කිල් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ කන්සෝල් ක්වොලිටි ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන්.
ඒ වගේම ගොඩක්ම හොඳ මට්ටමේ කන්ට්‍රෝලර්ස් බලා ගන්න හම්බෙනවා. ඉතින් ගොඩක්ම amazing game එකක්. ලිස්ට් එකේ හතරවෙනි game එක තමයි Modern Combat 3 කියන්නේ. Rooftop is secure. Get us to the LZ. Roger that. ඉතින් මේ ගේම් එක ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන්. සුපිරිම සිංගල් ප්ලේයර් ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක්. මේක අපිට එක එක විදිහේ මිෂන්ස් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් අපිට ඕන කරන ගන්ස්, යුනික් අයිටම් එකතු කරගෙන මේ මිෂන් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට යුනික් මැප්ස් 6ක් වගේම ප්‍රධාන ගේම් මොඩ් 7ක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම amazing AAA quality graphic system එකක් වගේම යුනික් සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් ප්ලේ කරලා බලන්න. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි බැටල් ප්‍රයිම් කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම amazing third person shooter ගේම් එකක්. මේ ගේම් එක අපිට ගොඩක්ම හොඳ මට්ටමේ console quality graphics බලා ගන්න පුළුවන්. හරියට PC ගේම් එකක් වගේම. ඉතින් මේ ගේම් එකත් අපිට multiplayer විදිහට play කරන්න පුළුවන්. මේක අපිට amazing locations ගොඩක් වගේම amazing weapons ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් play කරලම් බලන්න. ගොඩක් හොඳ game එකක්. ලිස්ට් එකේ දෙවෙනි game එක තමයි WarAfter කියන්නේ. මේ game එකත් online play කරන්න පුළුවන්. සුපිරිම tactical FPS shooter game එකක්. මේ game එකත් අපිට multiplayer තමයි play කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට guns, weapons වගේ items එකතු කරගෙන ඔයාගේ ප්‍රතිවාදී enemies ලව kill කරන්න තමයි තියෙන්නේ. මේ game එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ graphics බලා ගන්න පුළුවන්. ඒ වගේම ton ගණනකට අධික shotgun, sniper rifle, SMG වගේ amazing guns ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් play කරලම් බලන්න. ලිස්ට් එකේ පළවෙනි game එක තමයි Call of Duty Mobile කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ප්ලේ කරන්න පුළුවන් ගොඩක්ම amazing first person shooter multiplayer game එකක්. මේක අපිට ප්‍රධාන ගේම් මොඩ් 3ක් බලා ගන්න හම්බෙනවා. zombie mode එකක්, multiplayer mode එකක් වගේම battle royale mode එකක් විදියට. ඉතින් මේ multiplayer mode එකේ අපිට ගොඩක් maps බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම හොඳ මට්ටමේ graphics වගේම realm weapons ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් හොඳ sound quality එකක් තියෙන game එකක්. ප්ලේ කරලම් බලන්න. 20x22 අවුරුද්දේ මේ ගේම් එකත් ඔයා මීට කලින් ප්ලේ කරලා නැත්නම්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ 20x22 අවුරුද්දේ ආපු හොඳම shooting games 10ක් ගැන. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව game GoLK YouTube channel එකත් subscribe කරලා notification on කරලා තියාගත්තොත් මේ වගේ interesting videos හැමදාම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.